අදත් ආයුබෝවන් කියලා පිළිගන්න LS IDRIP channel එකත් එක්ක ඉදෙනවා කියලා හැමෝම. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගේන්න යන්නේ ගොඩක්ම ගොඩක් සුබ ආරංචියක් ගැන. ඉතින් ඒක ඔයගලෝ දැන්ටම thumbnail එකේ දැක්ක විදිහටම දන්නවා ඇති. ඒක තමයි Windows ලා ඒගොල්ලොන්ගේ අලුත්ම operating system එක introduce කරන්න යනවා මේ ළඟදිම. ඉතින් ඒක ගැන තමයි ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ. වැඩි කතා නොකර අපි යම් වීඩියෝ එකට. ඊට කලින් මම ඔයගලන්ට මතක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අපි යම් වීඩියෝ එකට. ඉතින් මම මෙන්න මේ විදිහට Windows ලාගේ blog එකකට ආවා. ඉතින් මෙන්න මේක link එක පල්ලා description එකේ දාලා තිනවා. ඔයගලන්ට කෙලින්ම ඇවිල්ලා මෙතනින් මේක බලා ගැනීම හැකියාවක් හම්බ වෙනවා. ඉතින් අපි මේක ගැන කතා කරොත් ඉතින් මේකේ මුලින්ම අපිට දාලා තිනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් Windows 11 available on October 5 කියලා ලොකු title එකක් දාලා තිනවා ඔයගලන්ට බලා ගැනීම හැකියාව හම්බ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි සුබ ආරංචිය වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි Windows ලා October Windows 11. ඒ කියන්නේ Windows ලා Windows 11 දාන්න October 5 වෙනිදා ඉඳන් මාකට් එකට. ඉතින් මෙන්න මේක ගැන කතා කරොත් මෙතන මේගොල්ලෝ highlight කරලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් Windows 11 will start to become available on October 5 2021 කියලා මේගොල්ලෝ තියෙනවා. මෙතන ලියලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙතනදී ඔයගලොන්ට පොඩි ප්‍රශ්නයක් එනවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඒක ගැන කිව්වොත් ඒක තමයි Windows 10 users ලා කොහොමද මෙන්න මේ Windows 11 දාගන්නේ කියලා ඔයගලොන්ට පොඩි ප්‍රශ්නයක් එනවා ඇති. ඉතින් මේක ගැන අපි කතා කරොත් Windows 10 ඔයගලෝ දැන්ට යූස් කරනවා නම් ඉතින් මෙන්න මේ Windows 10 යූස් කරන ඔයගලොන්ගේ PC එක computer එක හෝ ඒ යූස් කරන device එකේ අර Windows ලා කලින් කිව්ව system requirements ටික ඔයගොල්ලෝ ගාව තියෙනවා නා. TPM 2.0 support කරනවා නා. Windows Secure Boot තියෙනවා නා. ඉතින් ඒ වගේම dual core processor එකක් වගේම gigahertz ප්‍රමාණය 1 වලින් එහාට 4GB RAM එකක් වගේම DirectX 12 support කරන VGA එකක් වගේ තියෙනවා නෝ ඔයගොල්ලෝ පුළුවන් Windows 11 දාගන්න ඔයගොල්ලෝගේ device එකට. ඉතින් ඒක ගැන මම කලින් වීඩියෝ එක කර Windows 11 system requirements ගැන. ඉතින් ඒ වීඩියෝ එක දැන් ඔයගලන්ට උඩින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ක්ලික් කරලා ඔයගලන්ට පුළුවන් Windows 11 වල system requirements මොනවද කියලා බලා ගන්න. ඉතින් මෙන්න මේක ගැන කතා කරොත් මෙතනදී Windows 10 ඔයගල දැන්ට යූස් කරනවා නම් අර මම කලින් කිව්ව requirements ටික හරිනම් ඔයගලන්ට පුළුවන් Windows 10 දා ගන්න. ඉතින් මෙතනදී මෙන්න මේගොල්ලෝ කියලා තියෙනවා preloaded ඒ කියන්නේ අර pre-install කියලා එනව නේද අපිට දැන් laptop එකක් හරි desktop එකක් හරි මොකක් හරි ගන්නව නම් pre-installed windows සමහර ඒවා තියෙනවා pre-installed windows 10 කියලා. ඉතින් මෙන්න මේ හැම laptop එකකටම සහ desktop එකකටම assemble කරපු desktop වලට pre-install කරලා තියෙනව නම් windows මොකක් හරි operating system එක මේවත් windows 11 වලට update කරනවා කියලා මේගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට Windows 10 ඔයා user කෙනෙක් නම් Windows 10 user කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් මේක free upgrade කරගන්න ඔයගල සාමාන්‍ය update එක විදියට. ඉතින් මෙතනදී ඔයගලන්ට කිසියම් සල්ලි මුදල් ගෙවීම මම මෙතනදී කරන්න ඕනේ නැහැ. මෙතන මම ඔයගලන්ට Windows 10 තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට සාමාන්‍ය එන update එකක් විදියට මෙන්න මේකේ Windows 11 update කරගන්න. ඒ කියන්නේ Windows 10 එක update කරලා Windows 11 වලට මාරු වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි Windows 11 ඔයගලන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක ගැන කතා කරොත් මෙතන මේගොල්ලෝ දක්වලා තියෙනවා මෙතන here are 11 highlights of this release කියලා. ඉතින් මෙතනදී මෙන්න මේගොල්ලෝ ගාව තියෙනවා මෙතන මේගොල්ලෝ කියලා තියෙනවා the new design and sounds are modern fresh clean and beautiful කියලා. මෙන්න මේ විදිහට මේගොල්ලෝ විස්තරය දාලා තියෙනවා. මෙතනදී මේගොල්ලෝ මේ කියන්නේ Windows 11 අලුත් design එකකින් අලුත් sounds එක fresh clean beautiful විදිහට අපිට මෙන්න මේ Windows 11 user interface UI එක අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ Windows 11 මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන user interface එක ලස්සනට බලා ගන්න පුළුවන් වෙනවා.
Windows 11 user interface එක ඒගොල්ලෝගේ අලුත් wallpapers එකම. ඉතින් ඊට පස්සේ මෙතන දෙවන highlight එක විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් with start. ඒ කියන්නේ start button එක. ඒ කියන්නේ start එක අපිට මැදට ඇවිල්ලා තියෙනවා මේ නෙමෙයි Windows 11 එකේදී. අපිට ඉතින් සාමාන්‍ය අපි Windows 7, 10, 8.1, 8 මෙන්න මේ හැම operating system එකම අපිට ආවේ start එක අපේ වම් අත පැත්තේ. ඉතින් වම් අත පැත්තේ යට කෙළවරෙම තමයි අපිට මෙන්න මේ start එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ Windows 11 update එකේදී මෙන්න මේකෙදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලන්ගේ desktop එකේ හරි මැද start button එක තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ Windows 11 start එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මෙතන ගොඩක් විස්තර දාලා තියෙනවා මෙන්න මේවා 1 2 3 විතර numbers කරලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී මේගොල්ලෝ තියෙනවා කියලා තියෙනවා Xbox Game Pass එකෙන් මෙතනදී දීලා තියෙනවා DirectX 12 Ultimate කියලා මෙන්න මේ විදිහට දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතනදී HDR පහසුකම් පිට තියෙනවා gaming වලදී auto HDR බලා ගන්න පුළුවා. ඉතින් මෙන්න මේකත් Windows 11 වලට අපිට විශේෂයෙන් හම්බ වෙනවා. ඉතින් මෙතන ඊළඟට බලා ගන්න පුළුවන් වෙනවා මෙතනදී මේගොල්ලන්ගේ විශේෂම highlight එක වෙන්නේ. ඒ කියන්නේ Windows 11 පළවෙනි highlight එක තමයි start එක මැදට ආවා මෙන්න මේ video එකේ තියෙනවා වගේ මෙතන තියෙන background thumbnail එක වගේ Windows මැදට අවිලා තියෙන logo එක. ඒ වගේම දෙවෙනි විශේෂම highlight එක වෙන්නේ මේගොල්ල Windows ලගේ Microsoft store එක තියෙනවානේ. මෙන්න මේ Microsoft store එක අලුතින් ඒගොල්ලෝ නිර්මාණය කළා තියෙනවා Windows 11 සඳහාම. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට කලිනුත් ආරංචියක් ආවා කලින් YouTubersත් කිව්වා මෙතනදී Microsoft Windows 11 වලදී ඔයගොල්ලන්ට හම්බ වෙනවා Android apps මෙන්න මේ Windows 11 interface UI එකේ අපිට use කිරීමේ හැකියාව හම්බ වෙනවා කියලා. ඉතින් මේකත් Microsoft ලා කිව්වා වගේම කරා. ඉතින් මෙතන මේගොල්ලන්ට බලා ගන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා rebuilt with an all new design making it easier to search and discover your favorite apps games shows and movies. ඒ කියන්නේ ඔයගොල්ලෝ කැමතිම app එකක් ඒ වගේම කැමතිම game කැමතිම films කැමතිම movies මෙන්න මේ හැමදේම ඔයගොල්ලන්ට මෙතන මෙන්න මේ Windows 11 Microsoft store එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන මෙන්න මේ Android apps මේගොල්ලෝ ලබා ගන්න Amazon ලත් එක්ක එකතු වෙලා මේ Amazon ලත් එක්ක එකතු වෙලා තමයි මෙන්න මේගොල්ලෝ Android apps මෙතනදී ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ලබා ගන්න. ඉතින් මෙන්න මේවා තමයි ප්‍රධාන highlights වෙන්නේ මෙන්න මේ operating system එකේ මෙන්න මෙතනදී ඔයගොල්ලෝ මේ හැමදේම මෙතනට ඇවිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් කියවන්න මේක link එක මම කලින් කිව්වා වගේම පල්ලා description එකේ දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ විතර ඔයගොල්ලන්ට ලොකු විස්තරයක් බලා ගන්න පුළුවන් මෙතන ගොඩක් තියෙනවා. ඒ වගේම මෙතන ලැප්ටොප්ස් ටිකක් දාලා තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේවා බලා ගන්න පුළුවන් මෙතනදී බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ Windows 10 use කරන්නේ OEM හෝ Windows 10 ඒ කියන්නේ මෙන්න මේගොල්ලෝ ඔයගොල්ලෝ buy කරලා තියෙනවා. ඒ කියන්නේ Windows 10 original ඒ කියන්නේ CD එකක් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට activate කරලා තියෙනවා නැත්නම් OEM එකක් විදිහට කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ට මේකත් ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කොහොමද ඔයගොල්ලන්ගේ Windows 10 software එක කියන්නේ Windows 10 system එක කියන්නේ මෙන්න මේ system එක හොරේකද්ද ඒ කියන්නේ මොකක් හරි crack කරලා patch කරලා ගත්ත software එකක්ද නැත්නම් ඔයගොල්ලෝ ගාව තියෙන original Windows 10 ද කියලා බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ මම උඩින් දාලා තියෙන එක video එකක්. ඉතින් ඒක ක්ලික් කරලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ Windows 10 ඔයගොල්ලෝ Windows 10 PC එක ඒ කියන්නේ මෙන්න මේකේ තියෙන system එක මෙන්න මේ system එක කොහොමද අපි මේක හරි එකක්ද original එකක්ද කියලා බලා ගන්න කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා උඩින් වැටෙන icon එක කලින් කිව්වා වගේම. ඉතින් මම ඒකද කියලා දෙනවා ඒකෙන් මම ඒක කතා කරන්නේ නැහැ මේ video එකේ මම කලින් කරපු video එක. ඉතින් ඒක Windows 7 වලදී තමයි මම ඒක කරේ. ඉතින් ඒකත් කියන්නනේ ඒක Windows 7 වලදී කරේ ඒත් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේක Windows 10 වලදී try කරන්න. ඒක වැඩ කරන 100%ක් ඉතින් මම කරලා බැලුවා. ඉතින් මට Windows 10 computer එකකින් මට එක කරලා බලන්න පුළුවන් වුණා. ඉතින් ඒ video එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්.
ඉතින් මම ඒක ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා මේක බලන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් ඔයගොල්ලෝ ගාව දැන්නවත් ඔයගොල්ලෝ ගාව ඔයගොල්ලෝ ගත්තේ මේක මොකක් හරි තැනකින් නම් shop එකේ ඉන්න ඔයගොල්ලෝ ගාව laptop එකක් නම් තියෙන්නේ ඔයගොල්ලෝ ගාව දැන්නම තියෙන්න ඕනේ මොකක් හරි windows එකක්. ඉතින් ඒක ගැන ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් free එකක්ද හොර එකක්ද නැත්නම් activate කරලා තියෙන එකක්ද නැත්නම් activate නොකරපු එකක්ද නැත්නම් crack කරපු එකක්ද patch කරපු එකක්ද කියලා ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදි බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදියට මෙන්න මේ එක ලැප්ටොප් එකක් ගැන මේගොල්ලෝ රිවියුස් කරලා තියෙනවා. මෙතන ලැප්ටොප්ස් ටිකක් දාලා මෙතනදි Asus, Asus Zenbook වගේ ලැප්ටොප්ස් මෙතනදි බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේම තව මෙතන Alienware වගේ ලැප්ටොප්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට Dell, HP වගේ ලැප්ටොප්ස් මෙතනදි බලා ගැනීම හැකියාව හම්බ වෙනවා මේගොල්ලෝ දීලා තියෙන එක. ඉතින් මෙතනදී මේගොල්ලොන්ගේ මෙන්න මේ විස්තර ඔයගොල්ලන්ට මෙන්න මේ බ්ලොග් එක ඔයගොල්ලන්ට මෙතනදී ඔයගොල්ලන්ට හැමදේම කියවලා බලන්න පුළුවන්. මේක ලින්ක මම කලින් කිව්වා වගේම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ Windows 11 support කරන brands මොනවද කියලා ඔයගොල්ලෝ අහුවොත් මෙතනදී මෙන්න මේ Windows 11 support කරන brands වෙන්නේ ඔයගොල්ලෝ දැනටමත් දන්න Dell, HP, Asus, Acer, ඒ වගේම Alienware, ඊට පස්සේ එතනින් ගියාම Razer අන්න ඒ වගේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් වලට මෙන්න මේ Windows 11 support කරනවා Samsung. ඉතින් ගොඩක් බ්‍රෑන්ඩ්ස් වලට මේක support කරනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් ඔයගොල්ලෝ ගාව ඒ මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් නම් තියෙන මේ හැම Windows 10 use කරන හැම බ්‍රෑන්ඩ් එකකටම මෙන්න මේ Windows 11 update එක ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගාව බ්‍රෑන්ඩ් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ Dell ගාව Dell තිබුණත්, HP තිබුණත්, Asus තිබුණත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් කෙලින්ම Windows 10 use කරනවා නම් කෙලිම අප්ඩේට් එකක් විදිහට Windows 11 ලබා ගන්න. ඉතින් අදට මෙච්චරයි. මෙන්න මේ වීඩියෝ එක ඔයගලන්ට ගේන්න ඕන උනේ මම කරද තේරුණා නම් ඉගෙන ගත්තා නම් දැනගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කර දාන්න. වීඩියෝ එක තවතලට දැනගන්න මේක ෂෙයා කරන්න. ඒ හැම යාළුවටම මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න. Windows 11 ගැන ඉන්ටරෙස්ටිං හැම කෙනෙක්ටම මේක ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේක ගැන හොඳයිද නැත්නම් ඔයගොල්ලෝ තව මේ ගැන කරුණු දන්නවද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒව ගැන අපි කතා කරමු. ඒ වගේම වෙන විදිහම subscribe කරන්න අපේ channel එක. ඊට අපැත්තේ ඉන්න bell icon එකත් ඕල් දාගන්න. එතකොට තමයි මම ඉස්සරහට දාන videos ඔයගොල්ලන්ට notification එකක් විදිහට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මගේ නම ලහිරු. අපි තවතලු දෙයක් හම් වෙනවා ඔයගොල්ලන්ට. සුබම සුබ දවසක් වේවා.